Inside Politics. හෙට තීරණාත්මක දවසක්. ඔව්. එළඹෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් දානවය කියන අපේක්ෂකයා කවුද කියලා හෙට කියනවලුනේ. හැබැයි ඒ නම හෙට නිල වශයෙන් කියනවා කියලා කිව්වත් ඒක තවත් ටික දවසකට කල් යයි වගේ. එතකොට හෙට මොකද වෙන්නේ? හෙට දේශපාලන මණ්ඩල රැස්වීමට පස්සේ රනිල් මහතට උදව් කරන්නේ නැතුව වෙනම අපේක්ෂක දාමු කියන යෝජනාව විතරක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරන කට්ටිය ඉදිරිපත් කරයි. ඔව්, නාමල් පාර්ශවයෙන් මේ යෝජනාව ආවම ඒකට විරුද්ධ වෙන්න දැනට පොහොට්ටුවේ රනිල්ට උදව් කරන සෙට් එක දැන් තියාම බර අවි සූදානම් කරලා හමාරයි. ඊට කලින් ඒ කට්ටිය පහුගිය බ්‍රහස්පතින්දා මහින්ද මහත්තයව හම්බ වෙලා පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂක දාන ඉඩ තියන්න එපා කියලා ඉල්ලීමක් කළාලු නේද? ඔව්. රනිල් ජනාධිපතිතුමාට උදව් දෙන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සෑහෙන පිරිසක් මේ ගමනට එක් වුණා. සර්, මේ රනිල්ට විරුද්ධව කෙනෙක්ව දාන්න වෙලාව නෙමෙයි. අපි ගෙඩි පිටින්ම රනිල් ජයපුතුමාට උදව් කරමු. අර කට්ටිය කියද්දී ඔව් ඉතින් බලමු, අපි තාම වෙන කෙනෙක් දාන්න තීරණය කරලා නෑනේ. අන්න ඒක තමයි ඒ වෙලාවේ මහින්ද මහත්තයාගේ උත්තරය වෙලා තියෙන්නේ. ඒ වුණාට නාම රාජපක්ෂ සහ සාගර කාළිවසම් ඇතුළු පිරිස ධම්මික පෙරේරා මහත්තයාව ගේන්න හදන එක ගැන මේ කට්ටිය මහින්ද මහත්තයට කතා කරලා පෙන්නලා දීලා ඒකෙන් වෙන ප්‍රතිවිපාක ගැනත් කරුණු කිව්වා. මේ අතරේ පොහොට්ටුවේ මැති ඇමති පිරිස මහින්ද මහත්තයාට තවත් පොරොන්දුවක් දුන්නා. ඒකට මුල්ුණේ ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද. සර්, අපි මේ පාර රනිල් මහත්තයට උදව් කළාට නාම රාජපක්ෂ මහත්තයාව අතාරින්නේ නැහැ. ලබන පාර අපි ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන්. අපි නියම වෙලාවට නාමල්ව ගේමු. මේ යෝජනාවට මහින්ද මහත්තයත් හුඟක් සතුටු වුණා කියලා තමයි ආරංචි. ඒ කියන්නේ මහින්ද මහත්තයා ඒ සතුට මැදින්ම ගිහිල්ලා පොහොට්ටුවෙන් ධම්මිකව දාන එක වළක්වයිද? නෑ, ඊට කලින් එතුමා නාමල් කියන දෙයටත් සවන් දුන්නා. ඒ කියන්නේ දෙගොල්ලන්ගේම කරුණු වහලා මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ තීරණය කියයි. ඔව්, ඒ හින්දම පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියන එක තවදුරටත් අර්බුදයක් වෙන එක නම් ස්ථිරවම කියන්න පුළුවන්. Inside Politics.